අයිබෝවන් හරිත හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මෙරට දිනක් තුල සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් සමස්ත මරණ ගණන 422 දක්වා ඉහළට බද්දේගම ප්‍රධාන පිරිමි පාසලක විදුහල්පතිවරයෙකුටත් කොරෝනා කොරෝනා ව්‍යාප්තිය චීනයට වඩා ලංකාවේ දරුණු අතට පත් වෙලා ටිල්වින් කියයි රණවිරුවන්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීම හෙලා දකිනවා සජිත් ගෙන් ප්‍රකාශය සූර්ය බලයෙන් තවත් මෙගාවොට් 150ක් වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය මාර්තු මාසයේදී වවුනියාව සින්නතම්පනේ ප්‍රදේශයේ කැලෑවක තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයාගනි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙරට දිනක් තුල වර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් වර්තා වුණා එම සංඛ්‍යාව 13ක් වන අතර එයනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා දින මෙරටින් කොවිඩ් මරණ 13ක් වාර්තා වුණා. මෙය මෙරට කොරෝනා වෛරසයේ ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. මීට පෙර මෙරට දිනක් තුල වැඩිම මරණ සංඛ්‍යාව දැක්වුවේ 9ක් ලෙසයි. පිරිමි පුද්ගලින් 12 දෙනෙකු සහ එක්කාන්තාවක් මියගිය අයතර වෙනවා. ඊයේ දින තහවුරු වූ කොරෝනා මරණ වාර්තා වී තිබුණේ වැ උඩ, කළුතර උතුර, මග්ගුණ, බොම්බුවල කළුතර නෑබොඩ නුවරඑළිය ආගරපතන ගම්පොළ පැලියගොඩ පානදුර සහ නුගේගොඩ යන ප්‍රදේශවලින් එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොවිඩ් 19 වෛරසය සාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා අදාළ විදුහල්පතිවරයා අද දින ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට නියමිතයි විදුහල්පතිවරයාගේ ආශ්‍රිතින් 52 කු මේවන විට ස්වයං නිරෝධහන්‍ය සඳහා යොමු කර ඇති බවයි බද්දේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළේ ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 722 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන්පුට් ගලින් 713 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 223ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 160ක් සහ මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 49ක් වාර්තා වුණා. ඉතිරි ආසාදිතයින් 281 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 77,906ක් දක්වා ඉහළ ගියා. ඉන් 71,176 දිනක මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 6,321 දිනක පමණයි. කොරෝනා වෛරසින් ආරක්ෂා වීම සඳහා ආබාධිත රණවිරුවෙකු විසින් ඖෂධයේ කොළ වර්ග වලින් තැඹූ හුමාලයෙන් පුත්කලෙකුගේ ශරීරයේ විෂ බීජ හරණය සිදු කරන කුටියක් නිපදවා තිබෙනවා. මිහින්තලේ සංගිලි කුලමේ පදිංචි 47 හැවිරිදී චමින්ද කුමාර නැමැති පුත්කලයා මෙම විෂ බීජ හරණ කුටිය නිර්මාණය කර තිබුණා. ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරුන් සහ වැඩිහිටියන් පවසන්නේ ඖෂධීය ගුණයෙන් යුතු මෙම හුමාලය ආග්‍රහණය කිරීමෙන් පෙරහළු ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්ට මෙමගින් සහනයක් ලැබෙන බවයි. මට ආසාවක් ඇති වුණා මේ කොරෝනා වගුදුර ප්‍රතිකරන්න දුම් අල්ලන්න කුටියක් හදන්න ආසාවක් තිබුණා. අපි ඒක මතවල චෙක් කළා කිව්ව හොඳයි කියලා. මේක ඉදිරියට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ චීනයට වඩා ශ්‍රී ලංකාව දරුණු අතට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වෙන් සිල්වා මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමේ. දැන් ඔය කොවිඩ් ප්‍රශ්නය ආමනේ ආණ්ඩුවට මේක පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ. නැද්ද? මොකද කියන්නේ? ලංකාවේ කොරෝනා තත්ත්වය ආණ්ඩුව පාලනය කරලා තියෙන්නේ පාලනය කරන්න නෙමෙයි. අපිට මතක ගිය අවුරුද්දේ ආපු වෙලාවේ ඒක පාලනය කරගත්තා. මුළු ජනතාව මහන්සි වෙලා කැපකරන වෙලාව පාලනය කරගත්තා. බලන්න දෙවෙනි රැල්ල ආවනේ. දෙවෙනි රැල්ල පාලනය වුණේ නැහැ. දැන් ඒක පැතිරි යනවා මොකක්වත් නැහැ. මේගොල්ලොත් එක ජීවත් වෙන කෙනෙක් කොරෝනාත් එක ජීවත් වෙන අපිට අමාරුවක් නෑ තමයි. දැන් කොරෝනාත් එක ජීවත් වෙන්න බෑනේ. අපිට කියන මොකද කොරෝනා එක ජීවත් වෙන්න කියලා මේක කර කර යනවා. බොරු කර කර යනවා. පරීක්ෂණ අඩුවෙන් කරලා තමයි මේ ගාන තියන්නේ. පරීක්ෂණ වැඩි කරලා ඔක්කොම කරන්නේ. තවත් රෝගීන් අමාරුවට අනිවාර්යෙන්ම ගත්තම ජනගහනට සාපේක්ෂව චීනට වෙච්ච වැඩේට වඩා ලොකු එකක් අපිට වෙමින් තියෙනවා. හැමතැනම එක පත් වෙලා තියෙන හැබැයි මැදිහත් වෙන්නේ නැහැ, පාලනය කරන්නේ නැහැ. ඔය මොන්නේ කියලා නෑ. එයි ඒක හේතුව පෙන්නා උදේ ගම්මපි මාත්‍ය කටින්.
උදේ ගම්මපිල මහත්තයලඟට ගිහුවා කොරෝනා බරපතල තමයි මේක රට වහන උන තත්ත්වයක් තමයි තියෙනම වහන්න බෑ මොකද අපි විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ රට වැවුවොත් එහෙම රට වැටෙනවා වහන්න බැරි හේතුව මොකද්ද මාසයක් රට වහලා කන්න දෙන්න බැරි ආණ්ඩුවක් ආර්ථිකය වැටෙනවා ඉතින් එතකොට හිතන්න පුළුවන් තත්ත්වය මොකද්ද කියලා සර් වැටිච්ච ආර්ථිකයක් වට්ටපු ආර්ථිකයක් තමයි දැන් නිසා කොරෝනා පාලනය වෙන්නේ හැබැයි අපි කිව්ව මොකද්ද අපේ රටේ මේ එන්නද විදින්න ඕන කරන ප්‍රමුඛතා කට්ටිය තව ගොඩක් ඉන්නේද්දි පාර්ලිමේන්තුවේ දෙනක වැරදි ඒ පොදු ජනතාව අනුතරක ඉන්න අපේ දුන්නා කිව්වා පොදු ජනතාවට මේක ලබා දෙනකන් අපි මේක ගන්න නැහැ කියලා අපි දින්දුවක් ගත්තා එන්නත් අපි ගන්නේ නැහැ කියලා හැබැයි අදගොල්ලෝ විද ගන්නවා තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භ කර ඇස්වීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ඒ අරලිය කහ මන්දිරයේදී තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භ කර ඇස්වීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටු පත්කිරීමේ පසුබිම සහ අරමුණ පැහැදිලි කළ අතර තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධන අරමුණු 17ක් සහ ඉලක්ක 169ක් මෙහි ඇතුළත් වනවා 2030 වසර වන විට මෙම අරමුණු කරා යාම වේගවත් කිරීම සඳහා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් මෙලෙස ශ්‍රංකාව සම්බන්ධයෙන් පවතින දත්ත විධිමත්ව ඒකරශී කරගනිමින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යභාරය අමාත්‍යංශ මට්ටමින් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා ලෝක මට්ටමින් තිරසර බව සලකා බලන දර්ශකවල ඉහළට ඒම වැදගත් බව භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නා අදාළ කටයුතු විධිමත් කිරීම උදෙසා කළ යුතු ක්‍රියාමාර්ග ඒට අදාළ අමාත්‍යංශ උදෙසා කඩිනමින් දැනුවත් කරන බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සිය විශ්වාසය මෙම සමාරම්භක කමිටු රැස්වීමේදී පළ කළා මෙම අවස්ථාවට අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම් වරුන් තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා පොළොන්නරුව නවනගරයේ අලුතින් පිහිටවනු ලැබූ නව බතෙක් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බතික් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නවනගරයේදී සිදු වුණා මවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ ප්‍රසන්න රණවීරයන් මහත්වරුන්ද එක්ව සිටියා. බතික් නිෂ්පාදනයේට ඔබ දන්නවා ලෝකයේ යුරෝපයේ විශාල ඉල්ලුමක් තිබෙනවා මේ වගේ ව්‍යාපෘතියක් කරන්න තමන්ගේ හිත ඉස්සෙල්ලා හදා ගන්නවා අතරමඟ නවතින්න නැතුව මේ වැඩේ ගෙනියනවායි කියලා ඒක තමයි අවශ්‍ය නැත්නම් මග දාලා යනවා හොඟක් අය දැන් මමත් මේ රටේ ජනාධිපතිතුමාට මම රස්සාවල් කීයක් කෙරුවද මම කුමුරු කෙරුවා මිරිස් වැව්වා පශු සම්පත් සංවර්ධනයේ සත්තු ඇදුවා ඔය ඔක්කොම මමත් කෙරුවා ඒ සියලු දේවල් කෙරුවා මම රස්සාවක් නැති කාලේ ඒ රස්සාව නැති කාලේ සියලු දේවල් කර කර දේශපාලනික කළා මගේ අමාත්‍යංශයටත් සාම්ප්‍රදායික කර්මාන්ත වගේම අලි වේවැල් පිටර ලීබඩු මැටි ඒ අමාත්‍යංශ වගේම අනිකුත් ග්‍රාම්‍ය කර්මාන්ත ශේෂ්ඨ 81ක් ඔස්සේ අපිට පුහුණු වීම වැඩසටහන් කළා ව්‍යවසායකයෝ බවට පරිවර්තනය කරන්න පුළුවන් අපි ඒ සඳහා ඒ තැනට යන කම්ම නැත්තම් පුහුණු විතරක් දීලා වැඩක් නැහැ ව්‍යවසායකට අප නිර්මාණය කරගත්තේ නැත්තම් ඉතින් ජයසේකර අපේ ඇමතුමාගෙන් අපි ඉල්ලන්නේ අර ප්‍රමුඛ පෙළේ දැන් අර ඔබතුමා අඳින්නේ හොඳ වටිනාකමක් තියෙන ලක්ෂයක්වත් වටිනවා වගේ සර් මේක දැක්කහම ඕ ඊට වැඩි ඒක තමයි වටිනාකම අතින් ඒ වගේ වටිනවා එතුමාට අනිවාර්යයෙන්ම මේක තෑග්ගක් ලැබෙන්නේ නැති ඉතින් ඒ වගේ අපිට නැත්තන් සෑයි ඊට පස්සේ කියයි කොහෙන්ද මෙයාට මෙච්චර වත්කම් කියලා ලක්ෂයක් දීලා ඒකත් ආරක්ෂා කරන්න එපැයි ඉතිහාසයේ අපි බතික් දැක්කේ අලියයි කොටියයි ඉරයි හඳයි ওই ටික තමයි අපි දැන් දැන් මේ බතික් එක ඊට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙලා දැන් ගත්තම ඉස්සර අපි මුළු සාරියම කළු කරනවා පළවෙනියෙන් ඊළඟට ආපහු රතු කරනවා ඒ ඊට පස්සේ ආපහු නිල් කරනවා මේකට විශාල විදමක් යනවා ප්‍රචාරණාංශික මැතු
असाधारण जनपाल हेला विपक्ष नायक सजित प्रेमदास महताेश सत्कार विपक्ष नायक जंगम सेवे राजांगने याय पह प्रदेश दीपवेत्तुना ए विपक्ष नायक सजित प्रेमदास महतागे प्रधानत्वेन अपट रणवीरवांगट अपट तीन गटलु चांद्रिका मैत्री काले दलं मेवेनकं वस्त्रपास आयव्यय वेडिकरण मुदल अपे मौलिक वेटुपट मेवेनकं एकतु करलने आयव्यय वेडिकरपु वेटु सीलुम देवल अपे पेसिट्टे यटिं विशेष दीयमना कियला एल्लला तिब्बे मे दिसंबर मासे दलं ए 27 वेटुप सफल अरला तियेनवा मे रजे फलयट पत्वीमे ඒ මැතිවරණ ක්‍රියාවලිය නිරත වෙනකොට මොකක්ද කිව්වේ අපි දේශද්‍රෝහීන් කිව්වා අපි ජාති ද්‍රෝහීන් කිව්වා අපි රණවීරවට හතුරුකම් කරනවා කියලා නමුත් එදාමම ජනාධිපතිවරණේ අපේක්ෂකයා හැටියට මම පැහැදිලිවම කිව්වා මේ රටේ රණවීරවන්ට සැබෑ ලෙසම යුතුයකම් ඉෂ්ට කරන්නේ සජිත් ප්‍රේමදාස හැර වෙන කවුරුත් නෙවෙයි කියලා නමුත් රටේ ජනතාව ඒක ප්‍රතික්ෂේප කරා අපි ජනමතයට ගරු කරනවා දැන්වත්මම රටේ ජනතාවගෙන් අහන්න කැමති රට දය බේරගත්තු මේ රණවිරුවන්ගේ 27000 ගානේ ලැබෙන දීමනාව කප්පාදු කිරීම ඒක සාධාරණයි ඒක යුක්තිසහගත මේකද වර්තමාන රජය රට ආරක්ෂා කරන ආකාරය පහත් ක්‍රියාදාමය අපි කරේ හෙලා දකින්න පමණක් නොවේ සමගි ජන බලවේග රජය බිහි වෙනකොට රට දය බේරගත්තු රණවිරුවන්ට සබැලෙසම උදව් කිරීමේ වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර ගන්නවා කියන එක මොනම වගකීමෙන් මේ අවස්ථාව ප්‍රකාශ කරනවා සූර්ය බලෙන් තවත් මෙගාවොට් 150ක් වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීම මාර්තු මාසයේදී සිදු කරන බව රාජමාත්‍ය දොමින්ද දසනායක මහතා පවසනවා ඒ කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින් सूर्य बलयन तवत मेगावाट 150ක් වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය මාර්තු මාසයේදී සිදුවන බව රාජාමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා ටෙන්ඩර් කරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී රාජාමාත්‍යවරයා මේ බව සඳහන් කළා ජනාධිපතිතුමා රිනියබල් එනර්ජි පිළිබඳ ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවකින් කටයුතු කරනවා ඒ නිසා මේ අමාත්‍යාංශයේ වෙනම පිහිටවන්නත් හේතුව තියෙන්නේ රිනියබල් එනර්ජි ප්‍රොමෝට් කරන්න සහ ඒ අවශ්‍ය කරන ප්‍රමාණය ඉතාමත් කඩිනමින් ජාතික විදුලි බල පදයක තුර ගැනීම. ඒ නිසා තමයි අපි අවෝඩ් කරන්න කලින්ම ඔබතුමාලාත් එක්ක මේ කියන ටයිම් ෆ්‍රේම් එකට එකඟ වෙලා ඔබතුමාලාට අවශ්‍ය කරන උදව් ටික අපි කරන්න. හැබැයි අපි මේ අප්‍රෝච් එක කරන්නේ අපිට උවමනාවක් නැහැ ටෙන්ඩර් කරලා අවෝඩ් කරලා ඉවර වෙලා. ඔන්න අපිට සෝලා වලින් 8ට හම් වෙනවා 9ට හම් වෙනවා කියලා කිය කී හිටියට අපිට කිසිම වාසියක් මේ රටට නැහැ. අපි මේ දේ ඉක්මනින්ම කමිෂන් කරොත් තමයි ඒ අඩු ගන්න ගන්නකේ වාසියත් ජනතාවට තියෙන ආණ්ඩුවට තියෙන ඒ වගේම අපිට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනතරමට තමයි අපිට තව රිනියබල් ඇඩ් කරන්නත් පුළුවන්කම තියෙන. එහෙම නැත්නම් පොලිමර ටෙන්ඩර් කර කර අවෝඩ් කර කර ගියා කියලා ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ 2030 දී ඒ 70% රිනියබල් එනර්ජි කියන එක ටෙන්ඩර් කොළවල තියෙයි. හැබැයි ඇත්ත ගණන් මිනුම් වල රිනියබල් එනර්ජි සිස්ටම් එකට එකතුලා තියෙන්නේ නැති වෙයි. ඒ නිසා තමයි අපි මේක බුදුමාලාට පුෂ් කරන්නේ. विमल वीरवंश महता सिदुकल प्रकाश संबंधेन उद्गत वैते गटलुव निराकरने किरेमट अग्रमातिवर्या मेधिहत्वी युतुबव पार्लिमेंतु मंत्री अशोक अबेसिंग महता पवसनवा एकुरुनेकल प्रदेशे पैवती माध्य हमुवकटे एक्वेमे विमल वीरवंश महतुमा प्रकाश अग्निगुत कला ए प्रकाशेट पोदुजन पेरुमिने पशुपेल मंत्री लेकम सह पशुपेल मंत्री विरोधे प्रकाश कला किसी से ओनगे पमना कदासक निमे यम किसी हस्तयाक मे मेहोनो पशुपेल मंत्री सह पोदुजन पेरुमिने लेकम वरया मम हितान्ने मेक विमल वीरवंश महतुमा द्वित्वपुरेसी भावेट विरुद्ध उना पशुगिय विसिवेनी संशोधने गेन अवस्थावेदी ए अवस्थावेदी पक्ष कीपयाक द्वित्वपुरेसी भावेट विरुद्ध उना जनाधिपत्यमा ओन केंदोवला किव्वे अलुतेन गेन व्यवस्थावट द्वित्वपुरेसी भाव इवत करनो संवेदी कथावाउन प्रकाश कलाकालेमेंदाचारात्मक ऐतिहाक मेरटे कौदात्म पड़ विनाश
වෙනවා කොවිඩ් තත්ත්වයේ අසංගතය සත්‍ය තත්ත්වය වසන් කරනවා ඒ වගේම ජනතාවට ජීවත් වීම අපහසු වෙලා තියෙනවා රැකියා හැවි වෙලා තියෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්නත් මේ අවස්ථාවක් කරගෙන තියෙනවා මේ නාටකය තව ටික දිනකින් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා විසඳයි ඒ කියන්නේ ඔවුන්ට නිශ්ශබ්ද වෙන්න කිව්වොත් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳලා යයි වවුනියාව සෙට්ටිකොළඹ ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදා ගන්නා ඇඳුම් කට්ටල දෙකක් සොයා ගැනීමට වවුනියාව ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා වවුනියාව සෙට්ටිකොළඹ සින්නතම්පනේ ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර වෙනුවෙන් යොදා ගන්නා ඇඳුම් කට්ටල දෙකක් වවුනියාව ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා වවුනියාව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ වවුනියාවේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සංගවා තිබූ මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගත් බවයි එම ඇඳුම් කට්ටලයක් කිලෝග්‍රෑම් 2කමාරක පමණ බරකින් යුතුවන අතර මෙම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල පුපුරන ද්‍රව්‍ය වර්තමානයේද ජීව තත්ත්වයේ පවතින බවයි පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රියංශය සඳහන් කළේ මෞන්‍යාව මහේශ්‍රත් අධිකරණයේ නියෝග මත අදාළ පුපුරන ද්‍රව්‍ය සහිත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුළුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි යලිත් හමු වන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්